ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා හොරකම් තුල යම් කිසි වෙනසක් ඇති කරන්නට කටයුතු කළා තිබෙනවා. හරිම රසයි. මට හෙටත් බොන්ජියෝනේ. No cubes. එළවලු අතරින් මැවෙන චිකන් රස. ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත් කරන්නට කටයුතු කළා තිබෙනවා. ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාගෙන් මේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය තුල ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කරන්නට, දියුණු කරන්නට, ඒ පරිපාලනය ශක්තිමත් කරන්නට කරනා වූ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඕන. එතකොට මේ අතුරු කමිටුවක් පත් කළා තිබෙනවා. ඒ අතුරු කමිටුව පත් කරාද ඒක හොඳද නරකද කියලා බලන්න ආපහු කැබිනට් අනු කමිටුවකුත් පත් කළා. මොකද මේ විහිළුව කමිටු සූදුවක් නේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රීඩා මාත්‍යවරයා යම් කිසි වෙනසක් සිදු කරන්නට යම් කිසි පියවර කරන් තිබෙනවා මං අහන්න කැමතියි ගරු අගමැතිතුමාගේ අතුරු කමිටුවක් පත් කරන් පස්සේ කැබිනට් අනු කමිටුවක් පත් කරන්නේ මොනවටද මේ අතුරු කමිටුව පත් කරපු කාරණාව පිළිබඳව මේකේ ජනාධිපතිවරයා එක පැත්තට අදින්නත් ක්‍රීඩා මාත්‍යවරයා තවත් පැත්තකට ක්‍රියා කරන්නත් ගියොත් ආපහු නිර්මාණය වෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් එයින් වැළකී සිටින්නේ කියලා අපි ජනාධිපතිවරයාගෙන් විශේෂම ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුව ඇතුළෙම කචල් ජනාධිපතිවරයා එක පැත්තකට අදිනවා ක්‍රීඩාමතිවරයා යම් තීන්දුවක් ගන්නවා ක්‍රීඩාමතිවරයාට බලයක් තියෙනවා ඒ තීන්දුව ගන්න ක්‍රීඩාමතිවරයා කටයුතු කළා තිබෙන්නේ ඒ නීති ප්‍රතිපාදන වලට එකඟව මමත් ක්‍රිකට් කෙනෙක් මමත් ක්‍රිකට් ප්ලේ කරලා තියෙනවා ස්කූල්ස් ක්‍රිකට් අපි ක්‍රිකට් ගැන ලොකු ආදරයකින් ඉන්නේ දැන් මෙතන ඉන්ටරිම් කමිටි එකක් දාලා ඒක ඉන්ජන්ක්ෂන් එකකින් නතර කරලා කොහොමද මෙහෙම යන්නේ නැහැ මේ පිළිවෙත කරුවා මාත් ක්‍රිකට් ක්‍රීඩා වනතුරේ අපේ රටේ ඒකට ජනාධිපතිවරයාත් ඔබ කියන්නට ඕන රජයත් ඔබ කියන්නට ඕන දුසාරි දීපු තීන්දුවක් පිළිබඳව මම කතා කරන්නේ ඒක අධිකරණය ගන්නා වූ තීන්දුවක් ක්‍රිකට් පාලක මණ්ඩල විසුරුව හැරීම පිළිබඳව ජනතාවගේ ප්‍රසාදයක් තියෙන බව අපි පිළිගන්නවා කැබිනට් එකේදී මේ පිළිබඳව සාකච්ඡා කරපුවාම ජනාධිපතිතුමා ඇමතිවරයාත් සාකච්ඡා කරලා ඉදිරියේ ගත යුතු පියවර පිළිබඳව තීන්දුවක් ගන්නවා කියලා තමයි අවසාන කරන්නේ ඒක නැතුව එතනදී මේ ඇමතිතුමා ගත්ත තීන්දුව හරිද වැරදිද කියලා බලන්න කමිටුවක් පත් කරන්න තීන්දුවක් කරේ නැහැ ක්‍රීඩා පරතේ යටතේ ඉන්ටර්ම් කමිටි එකක් පත් කිරීමේ සම්පූර්ණ බලතල තියෙන ඇමතිතුමාට වෙන කාටවත් නැහැ අපි හැමදාම කුසලාන දිල්ලා දිනේ ඉන්ටර්ම් කමිටි යටතේ ලෝක කුසලානය T20 ටෝර්නමන්ට් එක දෙවතාවක් අනුශූරතාවයේ ඔක්කොම ඉන්ටර්ම් කමිටි යටතේ සිද්ධ වෙච්චා ඇත්ත වශයෙන්ම අර්ජුන රද්දුක තමයි ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ දාන්න පුළුවන් එක පුද්ගලයා ජනතා විශ්වාසය තියෙනවා ඉන්ටර්ම් කමිටි එක ගැන හොයන්න න්‍යාය පත්‍රයේම නැත්තම් පාර්ලිමේන්තුවත් ක්‍රිකට් පාලක මණ්ඩලය වගේ වෙන්න ඉඩ තියෙනවා හැබැයි ලෝක කුසලානයෙන් පස්සේ මේ රටට මුදල් ගලා එන්න ගත්තයින් පස්සේ තමයි මේ හොරු වංචාකාරයෝ බුකීකාරයෝ සූදුකාරයෝ ඔක්කොම හා උන්ගේ ඉන්ටර්වියු මේක මමත් ඔකේ උපසභාපතිවරයෙක් හැටියට අවුරුදු ගාණක් හිටියේ මම දන්න ඔක වෙන හොරකම් ගැට විසුරා හැරීම පිළිබඳව රටේම ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා හැබැයි මේකට ඔබතුමාලා ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න එපා අද උසාවියෙන් දීපු නියෝගය මේ ආණ්ඩුව ගත්ත නියෝගයක් නෙමෙයි ඒක උසාවියේ දීපු නියෝගයක් සම්පූර්ණයෙන්ම අච්චාරු වෙලා තියෙන්නේ මේ අතුරු තහනමත් එක්ක මොකද වෙන්නේ ආපහු දූෂිතයෝ ටික හොරු ටික ආපහු යනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක අස්සට ඒ නිසා මම කියන්නේ විධායකේ ආණ්ඩුව ඔබතුමාලා ඇත්ත කතා කරමුකෝ හදවතට තට්ටු කරලා අහන්නකෝ ඔබතුමාලා එක හඳින් නෙවෙයි ඉන්නේ මේ ආණ්ඩුවේ ඉන්නෝ යම් යම් කොටස් මේ දූෂිතයෝ රකින්න මේ අල්ලස්කාරයෝ මේ හොරු ටික රකින්න ඒ එක එක සුරතලුන්ට සුරතලියන්ට ඕන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දූෂිතයෝ ටික රකින්නවා ඇපල් අධිකරණයට ගිහිල්ලා තියෙන ශම්මි සිල්වා විගණකාධිපතිවරයාගේ ඔඩිට් රිපෝට් එක ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් ඒ අක්‍රමිකතා සියල්ලම අපි දවසක් මෙතන විවාද කරුවා ඒක සත්‍ය